අපි විශ්වාස කරනවා මර්ධනයට විරුද්ධව අපි සියලු දෙනාම ඒකාබද්ධ විය යුතු වගේම නව ග්ලෝ එන් ලව්ලි මල්ටිවිටමින් ග්ලෝ සීරම් සංයෝගය ඉරුවෙලියේ ග්ලෝ එක තෙකුණයක් මේ ආර්ථික වැඩපිළිවෙලට විරුද්ධව පෞද්ගලීකරණ වැඩපිළිවෙලට විරුද්ධව අපි සියලු දෙනාම ඒකාබද්ධ වෙන්න ඕන. එතකොට ඒකාබද්ධ වීමේදී මූලධාර්මික පදනමකින් ඒකට විරුද්ධ වෙන්න ඕන. ඒ වෙනුවට ජනමතයක් නැති නිසා අපි විරුද්ධයි කුණුකොල්ලේට විකුණන නිසා අපි විරුද්ධයි කියන සංවාදයට එහා ගියපු සංවාදයක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. පළවෙනි එක අපි ස්ථාවරයක් විදියට මේකට විරුද්ධයි කිසිදු ජනමතයක් නැති ක්‍රියාදාමයක්. දෙක ඒක පරාජය කරන්න නම් පළවෙනි එක දත්ත පිළිබඳව නිශ්චිත එකඟතාවක් හදාගන්න යම් කණ්ඩායමක් ඒ ශේෂ්ත්‍ර එකතු කරලා හදන්න කියලා මම ආරාධනා කරනවා. ආයතන 52 ලැයිස්තුවම කිසිම තර්කයක් නැති එකක්. මම කෝප් කමිටු ඉන්න කාලේ මේකට අපි තර්ක කෙරුවා. කිසිම පදනමක් නැතුව හදපු ආයතන 52ක ලැයිස්තුවක් තියෙන්නේ. මේකෙන් භාගයක් ලාභ ලබනවා, භාගයක් රටට අවශ්‍ය කරනවා. කිසිදු පදනමක් නැතුව කිසිදු ඡන්දයකට ඉදිරිපත් කරපු නැති අංක 52ක් එකතු කරලා ලැයිස්තුවක් හදලා කැබිනට් පේපර් එකක් දාලා අරන් තියෙන්නේ. ඒ නිසා මේකට විරුද්ධව යන්න ඕන. ඒ නිසා දත්ත පිළිබඳව එකඟතාවක් හදන්න කමිටුවක් හදන්න කියලා මම යෝජනා කරනවා. ජනාධිපතිවරණ සටනත් එක්ක මේ බොහෝ දේවල් ආපස්සට ගැනීමේ ක්‍රියාවලියක් තියෙන්න පුළුවන්. ඒ නිසා අධිකරණවල ටෙලිකොම් එකේ සහ ලංකා හොස්පිටල් එකේ කොටස් පැවරීම පිළිබඳ තියෙන තීරණේ අද නිමල් සිරිපාල සිල්ව ඇමතිවරයා ලංකන් ගුවන් සමාගම පිළිබඳව මේ දින දැනුම් දීම හැමුවේ තියෙන මේ නැගෙන විරෝධය සමහර විට පාලනය කිරීම සඳහා වෙන උපක්‍රමයක් පාවිච්චි කරාද කියන එකක් අපි කල්පනා කරන්න වෙනවා. ඒ නිසා අපේ පැත්තෙන් මේ රටේ රාජ්‍ය ආයතන එහෙම නැත්නම් විකිණීමට නම් කරන ලද ආයතන වගේම අනිකුත් ආයතනවලත් සියලු දෙනා මේ විකිණීමට එරෙහිව පෙළගස්වීම කළ යුතු වෙනවා. මේ රාජ්‍ය සම්පත් කුණුකුල්ලේට විකුණා දැමීම හා රාජ්‍ය සම්පත් වින්දේසි කිරීම එවගේම නොයෙකුත් රටවල් වල බලපෑම් උඩ ඒ රටවල් වලට අපේ රටේ තිබෙන මේ සම්පත් ලබා දීමට එරෙහිව අපිට එක තැන ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ අපේ පක්ෂයේ අදහසත් ඒකයි. අපි විශ්වාස කරනවා අවම වශයෙන් අපිට එතන ඉඳන් අපිට වැඩ කරන්න පුළුවන්.